පසුගියද අපාතරින් විය වූ ඉන්දියාවේ හිටපු ජනාධිපති අබ්දුල් කලම් මහතා ඉන්දියාවේ අභ්‍යවකාශ පරීක්ෂණ ආයතනයේ ප්‍රධානිය ලෙසද කලක් කටයුතු කළා. ඒ මහතා ආදර්ශවත් රාජ්‍ය නායකයෙකු මෙන්ම සාර්ථක ආයතන ප්‍රධානියක ලෙසත් ප්‍රකටයි. අබ්දුල් කලම් මහතාගේ එම වැදගත් ගුණඟ අපේ දේශපාලඥයන්ට මෙන්ම ආයතන ප්‍රධානීන්ට රටවැසියන්ගේ සහ ආයතනයේ සේවකයන්ගේ සිත දිනාගෙන කටයුතු කිරීමට වැදගත් වනවා නිසයි. අබ්දුල් කලම් මහතා පිළිබඳව කියවෙන ආදර්ශවත් සිදුවීම් විශාල ගණනක් අතරින් එක් අප්‍රකට කතාවක් ඉදිරිපත් කිරීමට අදහස් කළේ අපේ අසල්වැසි රාජ්‍ය හිටපු ආදර්ශවත් රාජ්‍ය නායකයාට ගෞරවයක් පිණිස සහ ඉන්න අපිට කිසියම් ආදර්ශයක්ගත හැකි නිසයි. ඉන්දියාවේ අභ්‍යවකාශ පරීක්ෂණ ආයතනයේ එක් වැඩ අධික දිනයක එහි සේවය කළ සහකාර විද්‍යාඥයෙක් අබ්දුල් කලම් මහතා හමු වීමට ගියා. කලම් මහතා හමු සහකාර විද්‍යාඥයා තම පුතාගේ පාසල් පැවැත්වෙන උත්සවයකට තම පුතා සහ බිරිඳ සමග යා යුතු නිසා එදින තමට ආයතනයෙන් කලින් යා යුතුයි ඔහු පැවසුවා. කතරම් වැඩ අධික දවසක් වුවත් කලම් මහතා සහකාර විද්‍යාඥයා සමග උරණුවේ නැහැ. කමක් නැහැ යන්න කියා සහකාර විද්‍යාඥයාගේ ඉල්ලීමට කෙලින්ම අනුමැතිය දුන්නා. මෙතරම් වැඩ අධික දවසක් වුවත් තමන්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප නොවීම ගැන සතුටුපත් සහකාර විද්‍යාඥයා එතන සිට ඉත උනන්දුවෙන් වැඩේ යෙදුනේ ඉක්මනින් නිවස බලා යෑමේ අදහසින් යුතුවයි. සවස් වුනමුත් තම සහකාර තවමත් ගෙදර යන බවක් අබ්දුල් කලම් මහතාට පෙනුනේ නැහැ. සහකාර විද්‍යාඥයා කෙතරම් උනන්දුවෙන් වැඩේ යෙදී සිටියද කිවහොත් ඔහුට ගෙදර යෑමට මතක් වුනේ පසුදා උදෑසනයි. ඔහු බහවහ ගෙදර ගියේ ඉමහත් චකිතයකින් යුතුවයි. තමගෙන් සිදු බරපතල අතපසු නිසා බිරිඳ කෝපයට පත්ව ඇති බවත් පුතා අඬමින් සිටිනු ඇති බවත් ඔහු සිතුවා. නිවසට යන විට එවන්නක් දක්නට නොයින් සහකාර විද්‍යාඥයා විමතියට පත් වූවා. ඔහු පැමිණෙන දුටු බිරිඳ වෙනදා මෙන්ම මුවගට නගගත් සිනාවෙන් යුතුව ඉදිරියට පැමිණියා. තමගේ අතපසුව පිළිබඳ සිත්තැවුන සිටි සහකාර විද්‍යාඥයා බිරිඳ මගහැර නිවස තුළට යන්නට උත්සාහ කළා. එහෙත් ඔහුගේ ගමන වැළක්වූ බිරිඳ කලින් දිනේ පුතත් සමග පුතාගේ පාසලේ උත්සවයට සහභාගී වූ බවත් එදින පුතත් සමග සතුටින් ගත කළ බවත් පැවසුවා. මොකද්ද ඔබ කියන්නේ? කොහොමද කියේ? වෙමිතටපත් සහකාර විද්‍යාඥයා බිරිඳනිම් පෙරලා විමසුවා. ඇයි ඔයාගේ බොස් ඇවිත් අපි දෙන්නම් පාසලට එක්කන් ගියා? බිරිඳ සතුටින් පැවසුවා. අපේ පාසලවත් ආයතනවලවත් සේවය කරන පුද්ගලයෙකුගේ අවශ්‍යතාවය වගකීම් සහ බලාපොරොත්තු විවිධාකාරයි. තම දරුවා පාසල ලැබීම, පාසල නිම වූ පසු දරුවන් ගැනීම, දරුවගේ පාසලේ රැස්වීම උත්සවවලට යෑම, දරුවන් අසිරිම වූ විට වෛද්‍යවරයෙකුට කැඳවාගෙන යාම, තම මාපියන්ට අප උපස්ථාන කිරීම, විහාරස්ථානයේ මාසික සලාක දානි පිරිනැමීම, නෑදෙයින්ගේ සහ හිතමිතුරන්ගේ විවිධ උත්සව අවස්ථාවලට සහභාගී වීම, අසනීපව සිටින හිතවතුන් බැලීමට රෝහලට යාම ආදී විවිධ කටයුතු එක් එක් පුද්ගලයන්ට රාජකාරී කරන දිනවලම ඉටුකර ගැනීමට සිදු වෙනවා. මේ සඳහා දිනක නිවාඩු ගැනීම, දින භාගයක නිවාඩු ගැනීම, කෙටි නිවාඩු ගැනීම එසේත් නැත්නම් ආයතන ප්‍රධානීගේ අනුමැතිය මත තරමක් කලින් ආයතනයෙන් බැහැරව අදාළ කාර්ය ඉටුකර ගැනීම ඔවුන් අපේක්ෂා කරනවා. මේ අතර ඇතැම් විට පාසල් සහ ආයතනවලද සාමාන්‍ය දවස්වල මෙන් නොව වැඩ කටයුතු අධික වන දවස්ද ලැබෙනවා. එවැනි දවසක සේවක සේවිකාවන්ගේ අවශ්‍යතාවන් ද ඉටුකර ආයතනයේ සාර්ථකව පවත්වාගෙන යාමට ආයතන ප්‍රධානීන්ට සිදු වෙනවා. ආයතනයේ වැඩ කටයුතු අධික නිසා සේවක සේවිකාවන්ගේ අවශ්‍යතාවය නොසලකා ආයතනයේ කටයුතු වලට පමණක් මූලිකත්වය ලබා දුන් විට සේවක සේවිකාවන් කලකිරීමට පත් වෙනවා. සේවක සේවිකාවන්ගේ කටයුතු වලට මූලිකත්වයේදී කටයුතු කිරීමට ගියොත් ආයතනයේ පරිහානියට පත් වෙනවා. මේ නිසා සේවක සේවිකාවනුත් තෘප්තිය තබාගෙන ආයතනය දියුණුවට පත් කිරීමට නම් ආයතන ප්‍රධානීන්ට ලොකු කැපකිරීමක් කරන්න සිදු වෙනවා. පාසලක ක්‍රීඩා උත්සවයේ වාර්ෂික ශීල භාවනා වැඩසටහන්, ශිෂ්‍ය නායක උත්සව, සිංහල ඉංග්‍රීසි විද්‍යාව ගණිතය වැනි විෂය උත්සව ප්‍රදර්ශනයක් හෝ වෙනත් විශේෂ වැඩසටහනක් සංවිධානය කිරීමේදී අදාළ දිනයට කලින් දින කිහිපයක සිට සාමාන්‍ය රාජකාරී වේලාවට පසුවත් වැඩ කටයුතු කරන්න වෙනවා. උත්සව දවසේ ඉන්පසු අස්පස් කිරීමටත් ඒ වගේ ලොකු වෙහෙසක් දරන්න සිදු වෙනවා. මෙවැනි දිනයකවත් පාසලේ ගුරුවරයෙකුට ආයතන සේවකයෙකුට තමන්ගේ පෞද්ගලික අත්‍යවශ්‍ය කාරණාවක් යෙදීමට ඉඩ තියෙනවා. එවැනි අවශ්‍යතාවයක් යෙදුණු විටක පාසලේ ආයතනයේ කතරම් වගකීම් පැවරුණත් එම ගුරුවරයාට සේවකයාට තමන්ගේ කටයුතු කරගැනීමේ අවශ්‍යතාවයක් මතුවෙනවා. ආයතනයට පාඩුවක් නොවන ලෙසට ඒ ගුරුවරයාගේ හෝ සේවකයාගේ හෝ කාර්යද ඉටුකර ගැනීමට කටයුතු සැලසිය හැකි නම් ඒ ඉතාමත් වැදගත් වෙනවා. අබ්දුල් කලම් මහතාගේ හැසිරීමනි හැසිරීම වැදගත් වන්නේ මෙවැනි තත්ත්වයක් ඇති වූ නිසා බව සිතනවා. එහෙත් බොහෝ අවස්ථාවල අපට දකින්න ලැබෙන්නේ මීට වඩා වෙනස් සත්වයක්. ආයතන ප්‍රධානීන් සේවකයන්ගේ මොනතරම් බැරරුම් කටයුත්තක් තිබුණත් ආයතනයේ කාර්යයට පමණක් මූලිකත්වය ලබා දී කටයුතු කළොත් සේවකයන් කටයුතු වලින් මගහැර යාම, සිත රිදීම ඇතිකර ගැනීම වැළක්විය නොහැකි. ඒ නිසා ආයතනයේ සේවකයාගේ කාර්ය ඉටුකර ගැනීමට සුදුසු පිළිවෙලක් සකසා දීමට හැකි නම් අභ්‍යවකාශ පරීක්ෂණ ආයතනයේ සහකාර විද්‍යාඥයා වගේ සේවකයා ආයතනයේ වැඩ කටයුතු උනන්දුවෙන් කරાવી. එසේ සේවකයන් උනන්දුවෙන් කටයුතු කරද්දී ආයතනයේ ඉබේට මිහිල යනවා. එහි ගෞරවය නිතරින්ම ලැබෙන්නේ ආයතන ප්‍රධානීන්ට නිසා තම යටතේ සේවය කරන ගුරුවරු ගුරුවරියන්ගේ සේවක සේවිකාවන්ගේ ඌමනා එපාකම් ගැන තිබෙන ගැටළු ප්‍රශ්න ගැන අවබෝධයකින් යුතුව සිටීම ආයතන ප්‍රධානියට වැදගත් වෙනවා.